ආයිබෝවන් පත්තර සමග රැඳී සිටින ඔබ සිරු දෙනාටම 26 හැවිරිදි සුරූපි තරුණිය දූෂණය කොට මරාදැමු ඝාතකයා අවුරුදු 25කට පසු දුම්වැටියකින් සොයාගත්තේ මෙන්න මේ ආකාරයට. මේ වීඩියෝව අවසන් වනතුරුම නරඹන්න කියලා පුංචි ඉල්ලීමක් ඔයාලගෙන් කරනවා. පත්තර තුලින් අපි අද ඔබට කියන්නට යන්නේ ඒ පිළිබඳව. 26 හැවිරිදියේ පසු වූ ඕඩර් ෂෙෆියර් එක්තරුමවක් එස්එම්යාගෙන් වෙන්වි ඇමරිකාවේ වොෂින්ටන් නුවර නුදුරු වෑන් කුවර් නගරයේ පිහිටි දෙවන්ත නිවාස සංකීර්ණයේ එක් නිවසක පස් හැවිරිදි පුතා සමග ජීවත් වුණා. තරුණ මවක් මෙන්ම විනෝදකාමී තැනැත්තියක් වූ ඇය නිවාස සංකීර්ණයේ බොහෝ දෙනා ආදරය කරුණාවට ලක් වුණා. එහෙත් ඇය හිටි හැටියේ අතුරුදහන් වුණා. දින කිහිපයක්ම ඇයව දක්නට නොලැබීම නිසා කලබල වුණු අසල් වැසියන් ඒ පිළිබඳ වෑන් කුවර පොලිසියට දැන්නුවා. ඒ ඔවුන්ගේ හිතේ තිබුණු සැකයක් නිසා එම දැනුම් දීමට අනුව පැමිණි පොලිස් නිලධාරීන්ට දක්නට ලැබුණේ කාමරයේ සයනයක් මත ඇය මරා දැමී ඇති අයුරුයි. පසුව ඇගේ මරණය සම්බන්ධයෙන් සිදු කළ මරණ පරීක්ෂණවලදී හෙරිවුවේ ගෙල මේකා ඇයව මරා දැමී ඇති බවයි. ඔඩ්රි ඝාතනය කළ මිනිමරුවා අල්ලා ගැනීමට වෑන් කුවර පොලිසිය නිලධාරීන් දැඩි උත්සාහයක් ගනු ලැබුවද ඒ කිසිදු විමර්ශනයක් සාර්ථක කර ගැනීමට ඔවුන්ට හැකියාවක් ලැබුණේ නැහැ. සිද්ධ වූ ස්ථානයේ DNA සාම්පලයක්ද වෑන් කුවර පොලිස් නිලධාරීන් විසින් ලබාගෙන තිබුණද ඒවා උපයෝගී කරගෙන සිදු කරනු ලැබූ විමර්ශන ප්‍රතිඵල ගෙන නොදුන් අතර සැකපිට කිසිම පුද්ගලිකු අත්අඩංගුවට ගැනීමට ඔවුන්ට හැකියාවක් ලැබුණේ නැහැ. ඔඩ්රිගේ මරණය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන ගැන උනන්දුවක් දැක්වූ අසල් වැසියන් රසකගේ සාක්ෂි සහ තොරතුරු වෑන් කුවර පොලිස් විසින් ලබාගත්තත් නමුත් ඒවායින් පලක් සිදුුණේ නැහැ. ඉන් අනතුරුව පොලිස් බලධාරීන් තීරණය කළේ DNA පරීක්ෂණ සම්බන්ධයෙන් මහත් ප්‍රසිද්ධියක් ලබා සිටි පැරඩෝම් නම් පුද්ගලික සමාගම සහාය විමර්ශනය සඳහා ලබා ගැනීමටයි. DNA සාම්පල පිළිබඳව පර්යේෂණ පැවැත්වීමේ විශේෂඥයන් වූ මෙම සමාගමේ කෙනෙකුට කෙනෙකුගේ චරිතය හා ගති පැවතුම් පිළිබඳව චරිත සටහනක් නිර්මාණය කිරීමට හැකියාව තිබෙනවා. ඒ අනුව ඕනෑම කෙනෙකුට තම DNA සාම්පල මෙම සමාගමට ලබා දී එම පරීක්ෂණ උපයෝගී කරගෙන ඔවුන්ගේ පවුලේ ඉතිහාසය සහ වෙනත් තොරතුරු ලබා ගැනීමට අවස්ථාව හිමිවනවා. එසේම ඔවුන්ට ලැබෙන සියලුම ජානමය දත්ත හා එම සමාගම් විසින් පොදු දත්ත ගබඩාවක තැන්පත් කරනු ලබනවා. ඒ අනුව ඔඩ්රිගේ ඝාතනය සිදු වූ ස්ථානය ලබා ගන්නා ලද සාම්පල වලින් ලබාගත් දත්ත සමාගමේ දත්ත ගබඩාවලට තැන්පත් කිරීමට පොලිසිය පියවර ගත්තා. ඒ අනුව ගබඩා කරනු ලද දත්තවල සමාන DNA විශේෂණයක් විශ්ලේෂණයක් සිදුකොට ඝාතකයාගේ වයස ජීවත්ව සිටින ස්ථානය ඔහුගේ ගති පැවතුම් පවුලේ තොරතුරු පෙළපත ආදිය එකතුකොට චරිත සටහනක් සැක්සීමට එම ආයතනයේ විශේෂඥයින්ට හැකියාව තිබෙනවා. 1994 දී මෙම සාහසික ඝාතකයා පිළිබඳව පොලිසියේ උකුසු ඇස් යොමු වී තිබුණු නමුත් ඝාතකයා සෙවීමේ කාර්යක්‍රමයෙන් කාලයක් සමග පමා වුණා. ඒ ඝාතනය සිදු වූ ස්ථානයේ ගනු ලැබූ තොරතුරු හා දත්ත පිළිබඳව හරි හැටි පරීක්ෂණයක් පැවැත්වීමට නොහැකි වීමත් වකට පැවති තාක්ෂණික ක්‍රමවල කෙනෙකුගේ දෝෂයක් පැවතීම නිසායි. ඒ අනුව වසරින් වසර 25ක් ගෙවී ගියත් ඔඩ්රිගේ ඝාතනය පිළිබඳව කිසිම හෝඩුවාවක් නොලැබීම ඒ පිළිබඳව පර්යේෂණ වැළැක්වීමට ගොස් තිබුණා. නමුත් මේ පිළිබඳව විශේෂ උනන්දුවක් දැක්වූ පොලිස් පරීක්ෂකවරේ ඔඩ්රිගේ මරණය පිළිබඳව පරීක්ෂණ නැවත ඇරඹීමට කටයුතු කරා. ඒ අනුව වසර 25කට පසු නැවත විමර්ශන ඇරඹුණා. මේ සමාගම ඇගේ ඝාතනය පිළිබඳව කාගෙත් උනන්දුව හා උද්‍යෝගය ඇතිබුණේ පැරබෝනි නැනෝ ලැබිස් ඔඩ්රිගේ ඝාතනයට සම්බන්ධව චරිත සහතිකයක් නිකුත් කිරීමත් සමගයි. මේ සඳහා අදාළ සමාගම උපයෝගී කරගෙන තිබුණේ ඝාතනය සිදු වූ ස්ථානයේ දමා ගොස් තිබුණු සිගරට් කොටයක් ඔස්සේ විමර්ශන කිරීමේදී ඝාතකයා පිළිබඳව තොරතුරු රැසක් අනාවරණය වුණා. ඒ අනුව පොලිසිය අවධානයද සැකකරු වෙත යොමු කෙරුණා. නවීන තාක්ෂණය උපයෝගී කරගනිමින් ඇරපි විමර්ශන අපරාධකරුවා පිළිබඳව නිර්මාණය කළ චරිත සහතිකයට අනුව ඔඩ්රිගේ ඝාතකයා රිචඩ් නැප් නැමති පුද්ගලයෙකු හඳුනාගනු ලැබුවා. තවදුරටත් කරනු ලැබූ විමර්ශනවලදී රිචඩ් නැමති ලිංගික අතපර සිද්ධියට අධිකරණ මගින් වර්ධකරු කර ඇති බවටයි හෙළිවුණේ. තවදුරටත් කරනු ලැබූ විමර්ශනවලදී රිචඩ් නැමැත්තා ලිංගික අතපර සිද්ධියකට අධිකරණය මගින් වර්ධකරු කර ඇති බවටත් හෙළිවුණා. ඒ අනුව ඉකුත් මාසයේ රථවාහන පරීක්ෂා කිරීම සඳහා යොදවා තිබූ පොලිස් බහදකයකදී සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකි වුණා. ඝාතකයා සිදු වූ ස්ථානයේ තිබී සොයාගත් සිගරට් කොටිය සම්බන්ධයෙන් පැවති පරීක්ෂණයෙන් ලද තොරතුරු අනුව රිචඩ් නැප් විසින් ඔඩ්රි දූෂණය කොට ගැලඹිරිකා මරා දැමූ තැනැත්තා බවට හඳුනාගනු ලැබුවා. මෙම පුද්ගලයා අධික ලෙස දුම්පානය කරන්නෙක් බවත්
සිටිය වූ දිනේ ඔහු ඔඩ්රික්ස් ඝාතනය කිරීම පසු සිගරට්ටුව පානය කර ඇති අතර ඉන් පසු ඔහු එතනින් පිටව ගොස් ඇත්තේ පානය කරන ලද එම සිගරට් කොටස එතන විසිකරමින් බවද හෙළිවුණා. පසු මෙම ඝාතකයාට එරෙහිව නඩු පැවරුණා. වසර 25කට පසු අධිකරණය වෙත ඉදිරිපත් කළ මෙම නඩුව දැනට විභාග විමින් පවතින අතර නඩුව අවසානයේ 57 හැවිරිදිවේ පසු රිචඩ් නැප්ප අධිකරණය මගින් නියත වශයෙන්ම වර්ධකරු කරනු ඇති බවට නීති විශාරදීන් පෙන්වා දෙනවා. වසර 25කට කලින් මේ 57 හැවිරිදි ඝාතකයා 26 හැවිරිදි ඒ තරුණියට කළ අපරාධය පිළිබඳව ඔබ දරන්නේ මොන වගේ මතයක්ද? ඔබගේ ඒ මතය අනිවාර්යෙන්ම පහතින් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්නට එපා. මේ වීඩියෝව තුළින් ඔබ යමක් දැනගත්තා නම් සමාජයට යම් දෙයක් දැනගන්නට ලැබුණා කියලා හිතුණා නම් වීඩියෝවටත් ලයික් එකක් දාන්න. පත්තරේ සමග අදත් රැඳී සිටි ඔබට සුබ දවසක් වේවා. ආයුබෝවන්.